ආයුබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම සිංහල එක්ස්ප්ලෝරා YouTube නාලිකාවට. ඉතින් ඔයාලා දන්නවා ස්ථාවර තැන්පතු වලට අමතරව අපි කතා කරන තව මාතෘකාවක් තමයි මනි මාකට් account rate එක. ඉතින් මේ සතියෙන් සතිය රදාලෝ මේ මනි මාකට් rates වෙනස් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ සම්පත් බැංකුවේ commercial බැංකුවේ සහ NDB HNB කියන බැංකු වල මේ මනි මාකට් ක්‍රමවේදය අපිට බලා ගන්න පුළුවන්. ෆික්ස් ඩිපොසිට් එකකට වඩා ගොඩක් වාසි මොකද FD එකක් දැම්මොත් අපි කල් පිරෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මාසිකව තමයි අපිට පොලිය ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ මනි මාකට් account වලදී අපිට එහෙම නැහැ. අපිට ඕනෑම අවස්ථාවක මුදල් withdraw කරන්න පුළුවන්. ඒ වගේම fixed deposit එකක් වගේම සාමාන්‍ය තැන්පතු පොලියක් වැඩිපුර තැන්පතු පොලියකුත් ලබා ගන්න පුළුවන්. මුලින්ම බලමු සම්පත් බැංකුවේ කොහොමද මේ සතියට අදාළව පොලිය වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ සම්පත් බැංකුවේ වලට ලබා දෙන පොලිය. බලා ගන්න පුළුවන් දිනය වෙනස් වෙච්ච 2024 නොවැම්බර් 18. ඉතින් පෙරේදා දිනේදී තමයි මේ විදිහට රේට් එක වෙනස් වෙලා තියෙන්නේ. 107ක් හැරීර තමයි රේට් එක සටහන් වෙන්නේ. ඉතින් අත්තරම කිව්වොත් මේ සතිය රදාලේ රේට් එක වෙනස් වීමක් සිදු වෙලා නැහැ. මොකද කලින් තිබ්බෙත් 107කම රේට් එකක් තමයි. නමුත් සතියෙන් සතිය මේ රේට් එක අප්ඩේට් කරන නිසා තමයි අපි මේ වීඩියෝ කරගෙන ආවේ. එතකොට ඩේන් බැලන්ස් එක තියෙනවා රුපියල් 105ක්. ඒ කියන්නේ ඔයාගේ account එකේ 105ක් තිබ්බොත් තමයි මනි මාකට් account එකේදී මේ 107ක පොලියට ඔයාලට පොලිය ගණනය වෙන්නේ. හැබැයි ඔයාගේ මුදල රුපියල් 499,999ක් වුණොත්, ඒ කියන්නේ රුපියල් 105 වඩා 1/7ක් හරි අඩු වුණොත් පොලිය අනුපාතිකය 2 දක්වා පහළ වැටෙනවා. ඒ නිසා මිනිමම් ඩිපොසිට් එක මේ රුපියල් 105 මුදල අනිවාර්යයෙන්ම account එකේ hold කරලා තියන්න. එතකොට තමයි මේ 107 interest එක ඔයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් fixed deposit එකකට වඩා ගොඩක් වාසි money market account එක. මොකද ඔයාට ඕනෑම වෙලාවක මුදල් withdraw කරන්න, මුදල් deposit කරන්න මේ ඕන දෙයක් කරන්න පුළුවන් නිසා. අපි බලමු ඊළඟ බැංක එකේ කොහොමද මනි මාකට් රේට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කමර්ෂල් බැංක එක. ඉතින් කමර්ෂල් බැංක එකේදී මනි මාකට් account එකක් ආරම්භ කරනවා නම් ඔයාලට 6.75ක රේට් එකක් තමයි මේ සතිය රදාලා ලැබෙන්නේ. හැමතිස්සම කියන්න ඕනේ මේ රේට් එක සතියෙන් සතිය වෙනස් වෙනවා. කියන්නේ මාසෙට 4 පාරක් වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි අද දිනේදී මේ සතිය රදාලා රේට් එක මේ අරගෙන ඇවිත් තියෙන. එතකොට ඔන්න 6.75ක් ලැබෙනවා. ඒ වගේම කමර්ෂල් බැංකුවේ මිනිමම් ඩිපොසිට් එක රුපියල් 100යි. සම්පත් බැංකුවේ 105යි. නමුත් මෙතනදී 100යි. එතකොට අඩු මුදලක් තියෙන කෙනෙක්ට නම් කමර්ෂල් බැංකුව සුදුසුයි සම්පත් බැංකුවට වඩා. මොකද මෙතන මිනිමම් ඩිපොසිට් එක රුපියල් 100ක් පමණක් නිසා. හැබැයි පොලිය අනුපාතිකය 0.025කින් අඩුයි. මොකද සම්පත් බැංකුවේදී 107ක් ලැබෙනවා. මෙතනදී ලැබෙන්නේ 6.75ක් පමණයි. නමුත් මෙතන මිනිමම් ඩිපොසිට් එක නම් රුපියල් 100කින් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එක් එක් බැංකුවල විවිධ අවාසි සහ වාසි කියන මේ දෙකම තියෙනවා. ඉතින් ඔබට කම්පයා කරලා ඔබට ගැළපෙනම මනි මාකට් එක මොකක්ද කියලා ඔබට තීරණය කරලා ඔබේ මනි මාකට් ගිණුම ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ මේ තියෙන්නේ HNB බැංක එක හැටන් නැෂනල් බැංකුවේදී ඔයාලට ලැබෙන මනි මාකට් රේට් එක 107ක් හැටියට තමයි ඔන්න සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ අවසාන වතාවට පොලිය වෙනස් කරලා තියෙන්නේ 2024 11 12. ඉතින් එතකොට මිනිමම් ඩිපොසිට් එක සඳහන් කරලා තියෙනවා රුපියල් 105ක් හැටියට. ඒ වගේම රේට් එක 107ක් හැටියට තමයි ඔන්න සටහන් කරලා තියෙන්නේ. එතකොට සම්පත් බැංකුවේ මනි මාකට් එකක් දැම්මත් මේකේ HNB බැංකුවේ දැම්මත් සමානයි. මොකද සම්පත් බැංකුවෙත් ලැබුණ 107ක් 105ක් දාන්න ඕන. එතන HNB බැංක එකෙත් ලැබෙන 107ක්. ඒ වගේම එතනදිත් 105ක් දාන්න ඕන. එතකොට සම්පත් බැංකුවයි මේ HNB බැංක එකයි වලට සමාන පොලිය අනුපාතික සහ මිනිමම් ඩිපොසිට්ස් තමයි ලබා දෙන්නේ. එතකොට වෙනසකට තිබ්බර කමර්ෂල් බැංකුව එතනදී රුපියල් 100ක් දාලා මනි මාකට් account එක ආරම්භ කරන්න පුළුවන්. එතනදී 106.5ක් අපිට ලැබුණා. ඉතින් මේක තමයි වීඩියෝ එක. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. සහ ඔබට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒවට උත්තර අපි ඊළඟ වීඩියෝ එකදී අරගෙන එන්නම්.